සුබ සම්භාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන IDN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දේශපාලන අර්බුදය සාමකාමීව විසඳීම ගැන යුරෝපා සංගමයේ සහ නෝර්වේ සතුට. සාමයේ සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව වැදගත් වන බව ජනපති පවසයි. යුක්තිය සටන අගමැති ප්‍රධානත්වයෙන් අපිට මේ රටේ දේශපාලන විසඳුමක් කොහොමනයි අපි ඒක ඉදිරිපත් කරන්නේ ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියලා මම කියනවා. කැබිනට් මණ්ඩලය හෙට කැබිනට් මණ්ඩලය ගොඩක් කලාවට හෙට දිනේ දියුරුම් දෙයි. ඇමරිකා බලපෑමට සෞදියේ විරෝධය. ජාතික වගකීමක් ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බව තිලංග පවසයි. ශ්‍රී ලංකාව තුළ ඇති වූ දේශපාලනික අර්බුදය සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුට පළ කරන බව යුරෝපා සංගමයේ සහ නෝර්වේ තානාපති කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවේ හිතවතුන් ලෙස තමන් මෙම තත්වය සාදරයෙන් පිළිගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත්ව පැවතීමද තමන් අගය කරන බව යුරෝපා සංගමය සහ නෝර්වේ තානාපති කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙනවා. ජාතික සංහිඳියාව සහ සමෘද්ධිය ඇතිකර ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහය දක්වන බවද එම නිවේදනයේ සඳහන්. සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රාජ්‍ය නත්තල් උත්සවයේ අමුතුමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ රාජ්‍ය නත්තල් උත්සවය පැවැත්තුණා. ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ සහ ඔවුන් තුල ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් සමිඳු උපතයි නත්තල් සිරියයි තේමාව යටතේ ඉතා උත්කර්ෂවත්ව මෙවර රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබුණා. ක්‍රිස්තුන් වහන්සේගේ උතුම් පණිවිඩය ලොවට ගෙන යන නත්තල සැමරීමට කිතුනු බැතිමතුන් පමණක් නොව ලෝ පුරා සියලු ජනතාව ගෞරවයෙන් ඒකරාශී වන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ආධ්‍යාත්මික සමාජයක් ගොඩනැගීමේදීද කිතුනු ආගමේ මගපෙන්වීම ඉතා විශිෂ්ට බව ජනාධිපතිතුමා සඳහන් කළා. කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් කෙරුණා. මීට සමගාමීව පැවති නිර්මාණ තරඟවල ජයග්‍රාහකීන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුවෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන් ඇතුළු ප්‍රධාන පියතුමන්ලා සහ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම දිනා ගැනීමට බල කෙරෙන මහා ජනතා රැලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදර පිටියේදී පැවැත්ුණා. අති විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා. යුක්තිය සටන ලෙස නම් කර තිබූ ජන රැලියට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිස් දෙවෙනි සෑම ප්‍රදේශයකින්ම පැමිණියා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන රැලියට පැමිණි අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. රනිල් වික්‍රමසිංහ මහත්මන්ට දයේ තනුවන්ට ඔටුනු පළඳින අනාගතයක් උරුම කර දෙන අපේ රටේ නායකයාට අපේ රටේ බලාපොරොත්තුව කරු රනිල් වික්‍රමසිංහ නායකතුමන්. රැලිය ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම ජාතිය පක්ෂ ගැන හිතන්නේ නැතුව අපිට ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ කියලා කියනවා. මම එකක් කියන්න කැමතියි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන්. අපිට මේ රටේ සංහිඳියාව වුමනයි අපිට මේ රටේ දේශපාලන විසඳුමක් කොහොමනයි අපි ඒක ඉදිරිපත් කරන්නේ ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන කියලා මං කියනවා. ඒකෙන් අපි ඉවත් වෙන්නේ නැහැ. දැන් යලි අපිට වැඩ කටයුතු ආණ්ඩු හැටියට පටන් ගන්න තියෙනවා. මෙතනදී ජනතාව අපිට සහාය දුන්නා. අපේ මේ අවුරුදු 3 මාසෙ අපි වැඩ කරා වගේම අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරා වගේම අපේ අඩුපාඩුකම්ත් තියෙනවා. අපි එදා දොස් කිව්වා. නමුත් මෙතන ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් කියලා එකට හිටියා. ඔබට ස්තුතියි. අපේ අඩුපාඩුකම් අපි දැන් හඳුනාගෙන අපේ යුතුයකම මේ අඩුපාඩුකම් නිවැරදි කරන එකයි.
පළමුවෙන්ම අගමැති ඇමති මන්ත්‍රී අපි හැම එක්කෙනාම ජනතාව එක්කත් විශේෂයෙන් පාක්ෂිකයන් එක්කත් මීටත් වඩා ළඟින් සම්බන්ධකම් තියනවා කියලා මම කියන්න කැමතියි. අපි රටේ ආර්ථිකය හැදුවා ගෙදර ආර්ථිකයත් ඒ වගේම අපි හදන්න යනවා කියලා මම කියන්න කැමතියි. එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් රැසක් යුක්තිය සටන ජනරැලිය ඇමතුවා. අපේ අරගලය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික නිදහස ජාතික සමගිය අපි අර ජාතික ගීයේ කියනවා එකමවකගේ දරුවෝ කියලා අන්න ඒ කියන එකමවකගේ දරුවෝ කියන එක මේ මහා පොළවේ යථාර්ථයක් කරන්න තමයි එක්සත් ජාතික පෙරමුණ ඇතුළත අපි මේ වැඩ කරන්නේ අපේ මන්ත්‍රීවරුන්ට වැදගත් උනේ තාන්න මාන්න ඇමතිකන් නෙවෙයි අපේ මන්ත්‍රීවරුන්ට වැදගත් උනේ ඔවුන්ගේ ගෞරව නාමය පක්ෂයේ අනාගතය හා පක්ෂයේ අනාගතය ආරක්ෂා කිරීම කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍යයි ඒ නිසා තමයි අද අපි මෙතන ඉන්නේ දයබර අම්මේ තාත්තේ තමුන්නාන්සලායි ගත්ත වෙහෙස මහන්සිය පක්ෂය වෙනුවෙන් කර කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ අපි නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා ව්‍යවස්ථාවට පිළිගැනීමක් දුන්නා පාර්ලිමේන්තුවට පිළිගැනීමක් දුන්නා මේ පරිසරයේ වෙනස් වීම අපට ධෛර්යයක් අපේ ඉදිරි දේශපාලන ගමනට මේ රටේ අනාගතයට ශක්තිමත් වෙන්න හොඳ ආරම්භයක්. අවසාන ඉලක්කය කරා යන්න මේ ඉදිරි මාස 10 ඇතුලේ අපට සිද්ධ වෙනවා කැපවීම කරන්න අපට සිද්ධ වෙනවා ඒ අපි පෙන්නපු සීලාචාර විනය ගරුකභාවය ඉදිරියටත් ආරක්ෂා කරගන්න මිත්තෝරුනි. ඔබ අපි විශ්වාස කළා කටයුතු කිරීම නිසා අපේ විශ්වාසය ඒක සතු කරන්න තමයි අපට අවශ්‍ය වන්නේ අප මේ අවස්ථාවේදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී විතරක් නෙමේ ජයග්‍රහණය කරේ ඒ මනුෂ්‍ය භාවයත් අපි ජයග්‍රහණය කරා කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන්නට ලොකුම ශක්තිය අපිට ලැබුණේ සමස්ත පුරවැසි බලෙනුයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන ජාතියගම් කුණමල පන්දි බේදෙන් තොරව මේ රටේ ජනතාව किसी अवस्थावक किसी बलवे गेकट पागादमी नुहकि अंदमे शक्तिमत प्रजातंत्रवादी परिसरया निर्माणे किरीम तम उत्साहे बव अग्रमात्य रनिल विक्रम सिंह महता पवसनवा तमागे सियलु श्रीलांकिकयान गे थदवत इल्ला सिटिन्ने एवेनी श्रीलंकावक बवाई इये जातिय अमतमिन अग्रमात्यवरया प्रकाश कले එදා තමන් ප්‍රකාශ කළේ මෙම සටන ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම නීතියේ ආධිපත්‍ය සහ ශීලාචාරත්වය වෙනුවෙන් බවයි මෙම සටන ජය ගන්නා බවද තමන් ප්‍රකාශ කළා තමන් අදත් හෙටත් පවසන්නේ එයම බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා පසුගිය වසර 3හමාරයක් කාලය තුල අපි බොහෝ දේ කරා වර්තමානයේ අධිකරණයේ ඇතුළු බොහෝ ආයතන ස්වාධීනව කටයුතු කරන්නේ පරිසරය සැකසුනේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම ඇතුළු අපගත් ප්‍රගතිශීලී පියවර නිසා පසුගිය වසර 3හමාරක් තුල අපි පැපළු යහපත් බීජවල ප්‍රතිඵල අද රටම භුක්ති විඳිනවා එය අපට සතුටට කරුණක් ඒ කරන්න බැරිණු දේ තියෙනවා සමහර වැඩ කටයුතු වල වේගය බාල වුණා සමහර වැඩ කටයුතු අවසන් කරගන්නට බැරි වුණා ඒත් අපේ කැපවීම අදිස්ථානීය තියෙනවා අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා අනාගත පරම්පරාවට බියෙන් තොරව ඉසකෙලින් තබාගෙන නිදහසේ ජීවත් විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන සියල්ලන්ගේම අයිතිය රැක දෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි කිසිදු අවස්ථාවක කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි මගේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව ඔබේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව අප සියලු දෙනාගේම හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව ඒ නිසා අනෙක් සියලු ભેද පසකලා අපේ මාතෘභූමිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා අයිතියෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නුපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් මේ පුළුල් සන්දානය හත්වැල් බැඳ ගන්නා ලෙස මම ඔබ සැමගෙම ඉල්ලා සිටිනවා අපි අපේ හදවතේ ඉල්ලීමට ඉඩ දෙමු ජනාධිපතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහසක් පළ නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරේ දියුරුන් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාට අපි සියලු දෙනාම අපේ ස්තුතිය පළ කර සිටිනවා ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයතුමා
රටි ගරු අග්‍රාමාත්‍යවරය හැටියට පත් කරන්නට ඔබතුමා කටයුතු කිරීම අපි මේ ගමන රට දැය වෙනුවෙන් ඉතාමත්ම ශිෂ්ට සම්පන්නව අර්බුද ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තත්ත්වයන් තිබෙනවා නම් තනි තීන්දුව ගන්නේ නැතුව කතා බහ කරලා සාකච්ඡා කරලා සම්මුතියෙන් සංහිඳියාවෙන් අපි මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපි පරිණත දේශපාලකින් හැටියට අපි කටයුතු කළ යුතුයි අතිගරු ජනාධිපතිතුමා ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා මම විශ්වාස කරන ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා අපි ඒ සියල්ලක්ම අපේ හදවතට ගත්තා ඒ වගේම ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්නට ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ අපි සාකච්ඡා කරෙත් නැහැ ඒව කරන්නට බලාපොරොත්තු වුත් නැහැ ඒ වගේම විවිධ ආවේගශීලී අවස්ථාන්වල අර දේශපාලන උණුසුමත් එක්ක ඒ උද්වේගකාරී තත්ත්වයන් තුළ අපෙන් සහ අනිකුත් පාර්ශ්වවලින් හැම පාර්ශ්වයකින්ම විවිධ උණුසුම් වචන පිට වුණා කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත් ඔබතුමාගේ දරුපවුලේ සමාජික සමාජිකාවන්ට හානි කරන්නටත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපති නිසා ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අරලියගහ මන්ත්‍රියේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. ඉදිරියේද අපි කැබිනට් මණ්ඩලය පත් කරගත්තාම අපි බලාපොරොත්තු වෙනවා 30 දිනකට සීමා කරන්න අපිට ආණ්ඩු කරන්න තියෙන කාල සීමාව තුල 2020 අගෝස්තු මාසෙ වෙනකන් අපි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන ජනතාවාදී ආණ්ඩුවක් ගෙනියන එක තමයි අපේ රජයේ බලාපොරොත්තුව. මේ දවස්වල කට්ටිය අහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙනවද කියලා. අපි එකතු කරගන්නවා නම් එකතු කරගන්නේ බොහොම පරිස්සමෙන් ඉන්ටර්විව් කරලා හොඳ මිනිස්සු විතරයි. පහුගිය කාලේ චෝදනා තියන අය අපි ඇය බාරගන්නේ නැහැ. අගමැතිතුමා පැහැදිලිවම කිව්වා යම් කෙනෙක් බඳව ගන්නවා නම් අපේ කණ්ඩායම රැස්වීමේ අපේ මන්ත්‍රී කණ්ඩායමෙත් අනුමැතියට යටත්ව තමයි සම්බන්ධ කරගන්නේ. තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් නැහැ අපේ කාටවත්. අපිට ඕනේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න, රටට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. ඉතින් ඒකට හොඳ කැබිනට් මණ්ඩලයක්, හොඳ මාත්‍ය මණ්ඩලයක් පත් වෙයි. කැබිනට් මණ්ඩලය ගොඩක් කලාවට හෙට දිනේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඒ ಗುಣධර්ම ඒ මූලධර්ම ආරක්ෂා කළ යුතුයි කියන අදහසේ ඉඳන් අපි සියලු දෙනාම සටන් කළා. ඒ සටනේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැතිහැරයා හැටියට පත් කරන්න. ඒ අගමැතිතුමාට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න. මේ රටේ ජනතාව බලය දුන්නේ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් කරන්න. ලබන වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයත් සත් සමාජයක් අප නිර්මාණය කරන්න ඕන. අන්න ඒ සඳහා මේ යුගයේ විශ්වවිද්‍යාලවල වෙන ප්‍රධානම සාහිත්‍ය දරයවන මහාචාර්ය ලිනගේ අමතිත් මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් අපත් කළා තිබෙනවා. හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයත් සහිත කාල පරිච්ඡේදයක් නිර්මාණය කරන්න. ඒක අපිට අවශ්‍ය මේ සමාජෙට. දැන් මේ සමාජය සුවපත් කරන්න ඕන. ඒ නිසා ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ලැබුණ සංවර්ධන කියන්නේ ඒක. මෙවැනි හොඳ රාජ්‍යයක් අපිට ඕනේ නැද්ද? එවැනි හොඳ රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. මේ මේ අර්බුදේ නිර්මාණය කරේ දේශපාලනයි. මේ අර්බුදයට විසඳුම් තියන්නේ දේශපාලනයි. අපි කැමතුණත් ඇතුණත් ඇත්ත ඒක. ලබන අවුරුද්දේ මැද භාගයේ වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයක් අපි අපේක්ෂා කරනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රට වෙනස් කළ හැකි නව බලවේගයක් අපි නිර්මාණය කරමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් නෙළුම්මාවතේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු කිහිප දෙනෙකු අදහස් පළ කළා. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුවේ කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම හා ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණයේ පරම යුතුකමක් වනවා කියනවා. එහෙනම් කොහොමද මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මේ අයිතිය උදුර්ලා ගන්නේ? එම නිසා අපි විශාල උද්ඝෝෂණ වැඩපිළිවෙලක් දියත් කරනවා. වහාම ජනතා පරමාධිපත්‍යය හා සර්වධන ඡන්ද බලයට ගරු කරලා මේ මැතිකරණ ප්‍රමාදිකින් තොරව තවත්වන්නේ කියලා. අපිට අභියෝගයක් තුන විපක්ෂ කාර්යභාරයේ කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විපක්ෂයේ ලොකු වගකීමක් තියෙනවා. අන්න ඒක කරන්න බැරි වෙච්ච එක නිත්‍යානුකූලව අපි හිට බාරගන්න. පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම, විවස්ථාදායක සභාවට නම් ලබා දීම සහ රටේ ඇත්ත වශයෙන් ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල වැරදි නම් වැරදි කියලා කෙලින් කියන්න පුළුවන් කොන්ද කෙලින් දෙන විපක්ෂයක් අපි පෙන්වමු. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව අපි ලෑස්ති හෙට විපක්ෂයේ වගකීම් බාර ගන්න, විපක්ෂ නායක ධූරය බාරගෙන අමාරුවෙන් හරි මේ ආණ්ඩුව ඡන්දයකට අරගෙන යන්න අපි අපේ වගකීම ඉටු කරමු. එළඹෙන ජනාධිපතිවරණයකදී තම පක්ෂයෙන් සුදුසුම අපේක්ෂකයෙකු ඉදිරිපත් කර විශිෂ්ට ලෙස ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා.
එම පක්ෂය මීගොඩ දී පැවැත්වූ රැලියකදී මේ බව හෙළි කරනවා. ප්‍රාදේශ සභා ඡන්දෙ ගත්තා වගේ 2019 අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණයත් අපි ජය ගන්නවායි කියන පණිවිඩය අපි මේ අවස්ථාවෙන් ලබා දෙනවා. එන්නේ ජනාධිපති වරණයද ඒ ජනාධිපති වරණය නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝජිතෙක් ජයග්‍රහණය කරනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ මිත්‍රෝ. एंटरप्राइज श्रीलंका तुरुनु दिरियेन दिरियलेबुवन्गे संख्याव 370 इक्मवा तिबेनवा अग्रमात्य कार्यालय प्रतिपत्ति संवर्धन कार्यालय मे बव निवेदनय कला तरुण व्यवसायकिन नगासिटवीम अरमनु करगनिमिन लंका बैंकुवे तुरुनु दिरिय नयोजना क्रमय क्रियावट नन्नुना एंटरप्राइज श्रीलंका वेडसटहन यटते एय आरंभ कले तरुण व्यवसायकेन 378 देनिकु अतर रुपियल 16 कोटि 16 लक्ष 90500 क मुदलक लबा दी अति पव प्रतिपत्ति संवर्धन कार्यालय निकुत कले निवेदने सदहन दिवेने डिस्ट्रिक 25 नियोजने वन परिधि एम नय लबा दीम सिदु कर तिबेनवा वेडिम तरुण व्यवसायकेन पिरिसकट रत्नपुर डिस्ट्रिक्केन नय लबा दी अति पव तुरुनु दिरिय नयोजना क्रमे प्रगति समालोचना वार्तावे सदहन මෙම නයෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබා දී ඇති වැඩිම තුරුණු ව්‍යවසායකින් පිරිස නියෝජනය කරන්නේ බස්නාහිර පළාතයි. ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය හා කුඩා ව්‍යාපාර සංවර්ධන ශේක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වා ඇත්තේ. मोबिटेल कैश बुनंसा विलंदसन केलिय हलावत हरेंद्र कोरिया क्रीडांगणेदी पवत्तुना पौली सेलु दिनाट विनोद विय हकी अंग रसक समगिन पवत्तवेन मेम विलंदसन केलियेदी मोबिटेल पारिभोगिकेंट मेनम मेम सनकेलिय नरबीमेट पमिनेन सेलु दिनाटद तैगी भोग दिना गनीमे अवस्थाव उदावुना प्रथम त्यागेलेस मर्सिडीस बेंस मोटर अतिय दिना कते गलेवेल इलियस मोहम्मद महताई इलियस मोहम्मद अब जायकानी रुपया लक्ष दहाये मुदाल त्याग्य मातर एम सरत महता दिनागत अतर रुपया लक्ष पहे मुदाल त्याग्य हिमकर गते कलुतर नेलका लियनगे महात्मियाई मोबिटेल आयतने प्रधान विधायक निलधारी नलिन पेरेरा महता अतलु इहल पेले निलधारीन पिरिसाक मेम वस्तावट एक्कुना उत्सव समयेदी अत्यावश्य बांड किसिदु हिगेकिन तोरव लबादीमट अवश्य पियवर गेनैति बव पारिभोगिक अधिकारी पवसनवा वेडिमिलट भांड अलविकरण वेलदुंट एरहिव नीतिय क्रियात्मक करन बवई एम अधिकारी पवसन्ने පාරිභෝගික කටයුතු අධිකාරිය නොවැම්බර් 15 වෙනිදා පටන් 2019 ජනවාරි 15 වෙනිදා වෙනකම්ම විශේෂ වැඩපිළිවෙළවල් යොදවලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ වැඩි අවධානය යොමු කරන අතර දුම් පැලඳුම් පිළිබඳව උත්සව සමයේ ඒ වගේ ආයතනත් අපි විමර්ශන වලටත් වැටලීම් වලටත් ලක් කරනවා. මේ උපරිම ආකාරයෙන් පාරිභෝගිකෙන් සොරකින්ද උත්සාහ කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල දැනට හිඟයන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්සුව තියෙනවා 15ට එහා දුවන. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. ඕන තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපොලේ තියෙනවා. නත්තල සහ අලුත් අවුරුද්ද හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් මේ දිනවල භාණ්ඩ මිලදී ගන්න ආකාරය දැකගත හැකි පිටකොටුව ඇතුළු නගර ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳසැල් ජනතාවගෙන් පිරී පවතිනවා පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳසැල්වල භාණ්ඩ හිගයකින් තොරව පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ තව ටික කඩුවේ වැඩි වෙනවනේ බඩු මේ වැට පහයි අලා අද මිල 100යි ඩියුටි අඩු කරලා දිනවනේ රුපියල් 20යි එහෙස අඩු වෙලා තියෙනවා 120ක බද්දක් අඩු කරලා දිනවනේ එහෙනම් තමයි ලුණු අඩු වෙලා තියෙන්නේ අලත් අඩු වෙයට අනිද්ද වෙනකොට උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වෙළඳපොලට නිකුත් කර තිබෙනවා වැඩිමිලට බහඬ අලවිකරණ වෙළඳුන් වැටලීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි වෙළඳපළ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති දුරයට 4 දිනකෝ නාම යෝජනා භාර දී තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පෙබරවාරි 7 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම අද පස්වරු 3ට අවසන් වුණා නාම යෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් දැනුවත් කිරීමට හෙට කටයුතු කරන බවයි නිලවරණ කමිටුව පවසන්නේ. එෙහි සභාපති හිටපු අභියාචන අධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා ITN ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සභාපති දුරේ සඳහා 4 දිනක නාම යෝජනා බහර දී ඇති බවයි. කේ මතිවානන්, ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා හා මොහන්ද සිල්වා යන මහත්වරුන් නාම යෝජනා බහර දී තිබෙනවා.
මතිවනන් මහතාගේ පාර්ශවයෙන් ලේකම් දුරේ සඳහා ඉදිරිපත් වෙත්තේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතායි. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙවර නිලවරණීට නාම යෝජනා ඉදිරිපත් කර නැහැ. ඔහුගේ පාර්ශවයේ නියෝජනය කරමිනුයි මොහන් හාෂම් යන මහතරුන් සභාපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වෙත්තේ. අපේ 150ක් අපේ කොටස ඉවරයි. දැන් ඊට වඩා මට දිනනවා මගේ දේශපාලන ගමනත් එක්ක මේ රට වෙනුවෙන් ක්‍රිකට් වලට එහා ගිය මගේ වගකීම ඉෂ්ට කරගන්න. ඒ නිසා මම තීන්දු කරා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණයට ඉදිරිපත් නොවී සිට මගේ දේශපාලන ධාරාවේ වගකීම මේ රට වෙනුවෙන් ඉෂ්ට කරගන්න. ජයන්ත ධර්මදාස මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත ක්‍රියාපටි පාටියට සිදු නොබන බවට ක්‍රීඩා සභාවේ හිටපු ලේකම් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා චෝදනා කරනවා. නිලවරණේ පවත්වන බව නිවේදනය කර ඇති ක්‍රීඩා රෙගුලාසි ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි හා සිංහල පිටපත් පරස්පර විරෝධී බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම විධායක කමිටු සමාජිකත්වයේ හිමිවන විනිසුරු හා තරග කමිටු වලට නාම යෝජනා කැඳවීමටද පියවර ගෙන නැහැ. මේ වනතුරු අභියාචනා කමිටුවක් පත් නොකිරීමද ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 9 වනදාට පෙර පැවැත්විය යුතු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කර ඇත්තේ. දවසිලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වන තිනේ නිබාවන විට කඩුලු තුනක් දැවී ලකුණු 20ක් ලබා ගත්තා. ඉනිමේ පළමු කඩුලු තුනම දැවී ගියේ මුළු ලකුණු පුරෝ 13ක් ලෙස සටහන්ව තිබියදී. මෙයන්ව නවසිලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පිටුපසිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ. නවසිලන්තේ වෙලින්ටන් හි පැවැත්වෙන තරගයේ කාසිය වාසි දිනා පළමු පන්දු රැකීමට නවසිලන්ත කණ්ඩායම තීරණය කළා. මෙයන්ව පිටීර පිවිස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 282ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටොම් ලෙතම් හුදකලා ඉනිම ක්‍රීඩා කරමින් ඉනිම නිමවන තුරු නොදැවි කඩුලී රැඳී සිටියා. එවන විට ඔහු ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 264ක්. නවසිලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 578ක් ලබා ගත්තා. ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පත්‍රිකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk